විධිමත් ලෙස කළමනාකරණය කරමින් රජයේ ව්‍යාපාර වැඩි දියුණු කිරීම සඳහා ඉදිරි වසර තුනක කාලයකට අදාළව සාමූහික ගිවිසුම් හඳුන්වා දීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා රජයේ ව්‍යාපාරවලට අයත් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ එම ආයතනවල සභාපතිවරුන් අදාළ ගිවිසුමට එළඹීමට නියමිතයි. මෙරට රජයේ සතු ව්‍යාපාර ගණන 400ක් පමණ වනවා. මුදල් අමාත්‍යාංශය අද පස්වරුවේ නිවේදනය කළේ උපාය මාර්ගික වැදගත්කමක් ඇති රජයේ ව්‍යාපාර රටේ ආර්ථික අරමුණු ළඟා කර ගැනීමට හැකිවන අයුරින් පවත්වාගෙන යාම මෙම සාමූහික ගිවිසුමේ අරමුණ බවයි. මේ අනුව ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලය, ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හෙට මෙම සාමූහික ගිවිසුම් වලට අත්සන් තැබීමට නියමිතයි. ඒ සඳහා පසුගිය පෙබරවාරි 28 වනදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවද මුදල් අමාත්‍යාංශ නිවේදනයේ සඳහන්. වැඩිදියුණු කළ සාමූහික ක්‍රියාමාර්ග, නව මූල්‍ය ක්‍රමවේද, තරඟකාරීත්වයට මුහුණ දීම මෙන්ම ජාත්‍යන්තර අධ්‍යක්ෂින් භාවිතයට ගැනීම සහ ඵලදායී මානව සම්පත් කළමනාකරණය තුළින් මෙම ආයතනවල ඵලදායීතාව වැඩි කර ගැනීම රජයේ මූලික අරමුණ වී තිබෙනවා. මේ වසරේ සිට වසර තුනක කාල සීමාවක් සඳහා සංයුක්ත සැලැස්ම, ක්‍රියාකාරී සැලැස්ම සහ වාර්ෂික අයවැය ඇතුළත් මූලික කාර්යසාධන දර්ශකය මෙම සාමූහික අවබෝධතා ගිවිසුමේ ඇතුළත්ව ඇතැයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.